අපි අවසන් කරේ පුතේ මං හිතන්නේ 21 වෙනි ප්‍රශ්නය වෙනකන් විතරයි අපිට කතා කරන්න උනේ නෑ 23 කරන්න තියෙන්නේ වෙනකන් ඕ 23 ප්‍රශ්නය හරිම ලේසි නේද 23 ප්‍රශ්නයේ අර දැන් උත්තරේ ඔයාලා දන්නව 3 උත්තරේ මේකේ මම කියන්නද මේ 3 වෙනි උත්තරේ පිළිතුර 3 නේ ඔයාලා මෙන්න මෙහෙම කඩිරි වලින් ඉලක්ක දෙපැත්තට ඉදියඳ ගන්නකෝ නේද සම්මිතික රේඛා ඔය විදිහට ඇඳ ගන්න ආන් එතකොට පේනවා කොහොමද ඒක එන්නේ කියලා තුන්වෙනි උත්තරේ උත්තරේ ඇඳ ගන්න මේ විදිහට ඕනනම් අනිත් ඒවත් ඇඳලා බලන්න පුළුවන් නේද මොකද 4ට 2ට නැවුවොත් එහෙම 2ට නෙමෙයි 4ට නවන්නේ මේක නේද හතරට නවා සිදු විදිහේ එතකොට ওই විදිහට තමයි එන්නේ ඕනනම් මේක කරලා බලන්නත් පුළුවන් ඒ পেපර් එක කරන වෙලාවටම සමජාතුරස්සාකාර කඩදාසියක් අරගෙන හතරට නවලා නේද පෑනින් හෝ පැන්සලෙන් ওই කොටු වෙනුවට නේද තිත් හිල් විදින්න පුළුවන් කොටු වෙනුවට හිල් විදින්න පුළුවන් එතකොට ආයිමත් දිග්ගස්සල බලලා උත්තරයක් ගන්න පුළුවන් හොඳයි එහෙනම් තුන උත්තරේ 24 පහත සඳහන් මුලින් දී ඇති අකුර කණ්ණාඩියකින් බැලූ විට එම් අකුර මම පෙන්වන්නම් කණ්ණාඩියකින් බලනවා නම් මෙතෙන්දි මොකද්ද ඔයාලා කරන ලේසිම ක්‍රමය පිට පිටු එහා පැත්ත හරවල බලන්න අන්න හරි වෙරි ගුඩ් පිටු එහා පැත්ත හරවල බලන පිටු එහා පැත්ත හරවන්න දෙයක් නැහැ නේද ලයිට් එක නාලල බලන්න එහා පැත්තෙන් එම් අකුර දිහා ඔය පළවෙනි එම් අකුර දිහා බලන්න ඒ පේන විදියටම තමයි කණ්ණාඩියකින් පේන්නේ එම් අකුරේ පුතේ වෙනසක් වෙන්නේ නැහැ නේද මොකද දෙපැත්තම සමාන නිසා නේද ඕන මම මේකට ක්‍රමයක් කියන්නම් මේකේ සමමිති රේඛාවක් වඩන් දින්න පුළුවන් මේ එම් අකුර හරි මැදින් ඇඳලා තියන්න සමමිති රේඛාවක් ඇඳට පස්සේ දෙපැත්ත සමාන නම් මැදින් ඉරක් ඇඳහම මේ දෙපැත්ත සමාන නම් ඒ විදියටම තමයි පේන්නේ කණ්ණාඩියෙන් බැලුවොත් දෙපැත්ත අසමාන නම් කණ්ණාඩියෙන් බැලුවොත් ඒ විදියට පේන්නේ නැහැ නේද එතකොට වම දකුණ මාරු වෙලා පේනවා දැන් මේ තියෙන W අකුර පේන විදිය නේද තුන්වෙනි උත්තරේ නම් ඔව් තුන්වෙනි උත්තරේදී එම් අකුර පේන්නේ එම් අකුරක් නෙමෙයි ඔය තියෙන්නේ නේද එතකොට කණ්ණාඩියෙන් බලන්න නැතුව නිකන් බැලුවොත් නේ මෙන්න මේ විදියට පේන්නේ ඔන්න ඔය විදියට පේන්නේ වම දකුණ මාරු වෙනවා හරි එන අපිට ගන්න පුළුවන් අද පළවෙනි උත්තරේ ඔව් පිළිතුර පළවෙනි එක अवरोहण එතකොට එන්න අඩුවෙන පිළිවෙල නම් පුතේ විශාලම සංඛ්‍යාව මුලට එන්න ඕන. දැන් මෙතන තියෙන විශාලම සංඛ්‍යාව 9නේ. එහෙනම් තරුව මුලට එන උත්තරයක් වෙන්න ඕන. තරුව මුලට එන උත්තරය තමයි දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. නේද? අනිත් ඒවා බලන්න අවශ්‍යම නැහැ. ඕන නම් නිකන් බලමු. මේ ඕම් ලකුණ 8 නේ අහත තියෙනවා ඔහරි ඊළඟට 6 ඊළඟට 4 ඊළඟට 3 ඒ අවරෝහණ නේද ආරෝහණ පිළිවෙලට තමයි පළවෙනි උත්තරේ තියෙන ආරෝහණ පිළිවෙලට අවරෝහණ ආරෝහණ ඒ දෙකේ වෙනස ඔයාලා දන්නවනේ අව කිව්වොත් එන්න අඩු වෙනවා ආ කියනකොට කටත් ඇරෙනවනේ නේද ආ එතකොට එන්න වැඩි වෙනවා අව කියනකොට කට වැහෙනවනේ ඒ කියන්නේ එන්න අඩු වෙනවා හොඳයි එහෙනම් අපි යමු 26 ප්‍රශ්නය
මෙහි දැක්වෙන සංඛ්‍යා දෙකක් එකතු කළ විට ඉරට්ටේ ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් දැක්වේ. එම සංකේත දෙක තෝරන්න. දැන් පළවෙනි එකේ තියෙන අර ඕම් ලකුණයි 9යි 8යි 9යි පළවෙනි උත්තරේ තියෙන මෙතන ඕන පොඩ්ඩක් මෙතන ලියලා පෙන්වන්න ඔයාලා මේක 8 මේක 9 එකතු කරාම එන්නේ 17. එතකොට මේ 17 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි මේක දෙකෙන් බෙදන්න බෑනේ. ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඉතුරු නැතුව දෙකෙන් බෙදෙන්න ඕන. 17 දෙකෙන් බෙදන්න පුළුවන් හැබැයි එකක් ඉතුරු වෙනවා. නේද? රයිට්. එහෙනම් අපිට පළවෙනි උත්තරේ ගන්න බෑ. අපි යමු එහෙනම් දෙවෙනි උත්තරේට. ආ දෙවෙනි උත්තරේ තියෙන්නේ 4යි 8යි. ඕම් ලකුණ 8. නේද? රයිට්. එහෙනම් අපි 4 බලමු. හතරයි අටයි මෙන්න මේ ලකුණ හතරයි අටයි හතරයි අටයි එකතු කරාම 12යි නේ පුතේ එහෙනම් ඒක නම් දෙකෙන් බෙදෙනවා නේද ඒක දෙකෙන් බෙදෙනවා ඔව් තුන්වෙනි උත්තරෙත් නිකමට බලමු තුන්වෙනි උත්තරේ නිකම් බලමු තුන්වෙනි උත්තරේට ගන්න වෙන්නේ අපිට 3යි 6යි 3යි 6යි 9යි එහෙනම් ඒක ගන්න බෑ අපිට ගැලපෙන උත්තරේ මොකද්ද දෙවෙනි උත්තරේ දෙවැනි උත්තරේ මෙතන ලියුම් කවරේ වගේ කින් පෙන්නන්නේ 4 මේ ලකුණින් පෙන්නන්නේ 8 මේ 8යි 4යි 12 නිසා ඉරටේ සංඛ්‍යාවක් නිසා අපිට මේ උත්තරේ ගන්න පුළුවන් ගඟෙන් දියබී මුහුදට ආවඩන්නා වගේ ගඟෙන් දියබීල මුහුදට ආවඩන ඒ කියන්නේ පුතේ ගඟෙන් උදව් අරගෙන මුහුදට තමයි ප්‍රශංසා කරන්නේ ආවඩනවා කියන්නේ නේද ප්‍රශංසා කරන ඒක වැඩක් නැහැනේ නේද? ගඟින් උදව් අරගෙන වෙන කෙනෙකුගෙන් උදව් අරගෙන වෙනත් අයව වර්ණනා කරන කෙනෙකුගෙන් උදව් අරන් එයාව අමතක කරලා වෙනත් කෙනෙකු වර්ණනා කරන තේරුමක් නැහැනේ. අන දෙවනි එක තමයි ඒකට ගැලපෙන්නේ. උදව් කළ අය අමතක කර වෙනත් අයව ගැන වර්ණනා කරන බවයි. ඒ ප්‍රස්තාපිරුලිය අදහස. නේද? දෙවනි එක. හොඳයි ඊළඟ එකේ බලමු පහසු ක්‍රම තිබියදී කරදරයට පත්වීම අදාළ වෙන්නේ පහසු ක්‍රමයක් තියෙනවා ඒක කරන්නේ නැතුව කරදරයට පත් වෙනවා අඬුව තිබියදී අත පුච්චා ගන්නවා වගේ අපි හිතමු රස්නේ නේද රත් වෙච්ච දෙයක් අල්ලන්න අඬුවක් තියෙනවා ඒක අල්ලන්න ඒ අඬුවෙන් අල්ලන්නේ නැතුව අතින් අල්ලන කරදරේ වැටෙනවනේ නේ අඬුව තිබියදී අත පුච්චා ගන්නවා වගේ හොඳයි එහෙනම් අපිට ඒකේ පළවෙනි උත්තරය 29:30 මෙන්න මේක හොඳ ප්‍රශ්නයක් ඔයාලා දැන් මිදලා පුරුදු වෙන්න මේක ඔයාලා මේ දෙක රවුම් කරගන්න ඕනේ මෙන්න මේ වචන දෙක පුතේ එකක් තමයි 29 වෙනි ප්‍රශ්නේ තියෙන දකුණ අත කියන වචනය රවුම් කරගන්න එක වචනයක් තියෙන රවුම් කරන්න දකුණ අත කියන්නේ මොකද්ද मकन कैलागे කියලා ඔයාලගේ වම් අත පැත්තේ ලියා ගන්න ඕන වා කියලා මට මම ලියුවා දැන් මෙයා මේ ළමයා මෙහෙම යනවා නම් එයාගේ ලකුණු අත තියෙන යට පැත්තදනේ නේද වම තියෙන්නේ මේ උඩ පැත්තට දැන් මේ මකන කැබැල්ල අපට ගෙනියන්න පුළුවන් මේ ඉර දිගේ ගෙනියනවා අපි මේ මකන කැබැල්ල ගෙනියනකොට මේ හන්දියේදී පළවෙනි හන්දිය බලන්න පළවෙනි හන්දියේදී ඔයාලට පේනවා එයා හැරෙන්නේ මොන පැත්තටද දකුණු පැත්තට දකුණු පැත්තට
නේද? දැන් ආයිමත් ගෙනියනවා දැන් මේ මේ ටිකෙත් ගෙනියනකොට දෙවනි හන්දියේදී හැරෙන්නේ මොන පැත්තටද? වම් පැත්තට. ඔව් වම් පැත්තට හැරෙන්නේ වම් පැත්තට. නැවත ගෙනියන තුන්වෙනි හන්දියේදී හැරෙන්නේ මොන පැත්තටද? වම් පැත්තට. ඒත් වම් පැත්තට. නේද? ඒ මතර කැලෙන් තමයි බලන්නේ. ආයිමත් යන හතරවෙනි හන්දියේදී හැරෙන්නේ මොන පැත්තටද? ඔන්න නැවත දකුණු පැත්තට. දකුණු අත පැත්තට හැරෙනවා. එතෙන්දී හැරෙන්නේ දකුණු අත පැත්තට. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි දකුණු අතට හැරුණු වාර ගණන පළමු හන්දියේදීත් හැරුණා හතරවෙනි හන්දියේදීත් හැරුණා. එහෙනම් දෙකයි. නේද? උත්තරය දෙකයි. දකුණතට හැරුණු වාර ගණන දෙකයි. පැහැදිලිද? අර මකන කැබැල්ලක් ඔබ තියාගත්තාම ලේසි. ඔය වැඩේ වාර කරන්න. නේද? ඒක ලේසි වැඩක්. හොඳයි. පැහැදිලිද? හැබැයි ඉතින් මේ මකන කැබැල්ලේ වරද්දලා ලියන්න එපා. ඔයාලගේ මේ වම් පැත්තෙන් දකුණ ලිව්වොත් නේද වැරදි. වැඩිම වාර ගණනක් ගමන් කර ඇත්තේ ඒක ඒක දිශාව පුතේ. දිශාව කියන්නේ ඔය උතුර දකුණ බස්නාහිර නේද? අන්න ඒක ප්‍රධාන දිශා හතර. සහ තවත් දිශා තියෙනවා. නේද? ඒක දිශාවට. ඒක බලන්නේ ඊතලවලි. වම දකුණ කියන්නේ වෙන එකක්, අකුණු දිශා කියන්නේ වෙන එකක්. හොඳයි මම මේක මකනවා. රයිට්. දැන් බලමු දිශාව. මේ හරියේදී මෙයා යන්නේ නැගෙනහිර දිශාවටනේ. ඇයි අතන උතුර කියලා උතුර මේ උඩ පැත්ත නම් මේ පැත්ත නැගෙනහිරනේ. ආ ඒ පැත්ත නැගෙනහිර. නේද? මෙහෙ යට පැත්තට ගියොත් දකුණ. මේ පැත්තට ගියොත් බටහිර. නේද? බස්නාහිර. හරි මෙන්න මෙතෙන්දී යනවා දකුණට. දකුණු දිශාවට. මෙතෙන්දී නැගෙනහිර දිශාවට යනවා. මෙතෙන්දී යනවා උතුරු දිශාවට. මෙන්න මෙතෙන්දී නැවත නැගෙනහිර දිශාවට යනවා. එහෙනම් දැන් ඔයාලට පේනවා පුතේ නැගෙනහිර දිශාවට තුන් වතාවක් ගමන් කරලා නේද? නැගෙනහිර දිශාවට තුන් වතාවක් ගමන් කරලා. එහෙනම් වැඩිපුරම ගමන් කර ඇත්තේ නැගෙනහිර දිශාවටයි. නැගෙනහිර දිශාවටයි. ලියා ගන්නවනේ හොඳද? ඔය පේපර් එකේම ඒව ලියන්න. පේපර් එක කැත වුණාට කමන්නේ ලියලා ලියලා. තේරුණාද? පේපර් එක මේ ලස්සනට මේ මඩ ගෑවෙන්නේ නැති වෙන්න තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඒක ලියන්න ඕන. නේද? ලියන්නේ කියන්නේ මේ බලිපුරුදු ගන්නව නෙවෙයි. උමනා නේද? මේ මම ලියන විදියට ඔයාලා ඒ සටහන් කරගන්න. මොකද නැවත පේපර් පාඩම් කරනකොට ඔව මතක් වෙන්නේ එතකොට තමයි. හැබැයි ති තමන්ට මතක් වෙන ක්‍රමයකටත් ලියා ගන්න ඕන. හරි? දැන් සමහරුන්ට මම ලියන ක්‍රමෙ මතක් වෙන්නේ නැහැ. ඒ කට්ටියට ආවේනික ක්‍රමයක් තියෙනවා. එහෙමනොත් ඒ විදිහට ලියා ගන්න. තේරුණාද? දැන් සර් කියන විදිහටම සමහරුන්ට තේරෙන්නේ නැහැ. එයාලට වෙන ක්‍රමවලට පුළුවන්. මේ තමන්ට ගැළපෙන ක්‍රම තියෙනවා. ඒක නිසා ඒක අල්ල ගන්න ඕන. මේ ගණිත ගැටළු වලදී ඒක විශේෂයි. හොඳයි. මේ මම මතක් වුණ වෙලාවේ කියන්නේ පුතේ ඔයාලට ශිෂ්‍යත් විභාගයේ නේද අපිට පේපර් දෙකක් තියෙනවනේ. පළවෙනි පේපර් එක සහ දෙවෙනි පේපර් එක නේද? ඔයාලා පළමු පේපර් එකට ගණිත ගැටළු වලට හිමීට පුරුදු වෙනවා ඇර ඒකට ලොකු මේ එකක් දෙන්න ඕනේ නැහැ. නේද? ඒ කියන්නේ අපි ගණිත ගැටලු ටික සාකච්ඡා කරනකොට ඒක නිකාම පුළුවන් වෙනවා. ඒක නෙවෙයි අපි දැන් බලන්න ඕන ගොඩක් අයට වර්ධින තැනක් තියෙන ඔන්න ඔතන. නේද? සමහරු මේ හිතන්නේ ශිෂ්‍යත් විභාගය කියන්නේ මේ ගණිත ගැටලු පුළුවන් නම් ශිෂ්‍යත් විභාගය සමත් වෙන්න පුළුවන්. නෑ ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඒ මොකද ශිෂ්‍යත් විභාගය සමත් වීමට නම් අනිවාර්යයෙන්ම සිංහල හොඳට පුළුවන් වෙන්න ඕන. නේද? සිංහල වලින් තමයි ඔයාල සමත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ මොකද අකුරු ලිවීම පිළිවෙලට වැඩ කිරීම නේද?
ඒක ඉතාම වැදගත්. අර ඔයාලා දන්නවනේ දැන් දෙවෙනි පේපර් එකේ සිංහල කොටසක් තියෙනවනේ. ඒකේ ලකුණු 25ක් විතර හම්බ වෙනවනේ නේ. රචනාවටත් එක්ක බැලුවොත් ලකුණු 30ක් විතර ලැබෙනවා. නේද? සිංහල වලටම ලකුණු 30ක් 35ක් වගේ ලැබෙනවා. පරිසරයට 30යි. ගණිතයේ ඉතුරු ටික. නේද? ඒක නිසා අර සිංහල වලට ඒ ලකුණු ටික ගන්න පුතේ ගොඩක් අමාරුයි. මොකද දන්නවද? ඉස්පිලි පාපිලි චුට්ටක් එහෙම එහෙම වුණත් ලකුණු කැපෙනවා. නැවතී බේතිතත් නැති වුණත් ලකුණු කැපෙනවා. නේද? ප්‍රශ්නාර්ථ ලකුණක් නැති වුණත් ලකුණු කැපෙනවා. නේ? දීර්ඝ කිරීම වෙනුවට කෙටියෙන් දාලා තිබුණොත් කෙටි පිල්ලක් දාලා තිබුණොත් ලකුණු කැපෙනවා. පැහැදිලිද? ඒක හදාගන්න හරි අමාරුයි. පහ වසරේදී ඒක හදාගන්න බැහැ. නේද? ඒවා අපි හදාගන්න ඕන 4 වසරේදී 3 වසරේදී තමයි ඒ ටික අපි හොඳට ඒක කරගෙන යන්න ඕනේ නේද? ගණිත ගැටලු නම් ඔයාලට ටික ටික ඔයාලගේ දැන් මොළේ වර්ධනය වෙනෝනේ. නේ? එතකොට 5 වසරේ මැද හරියේදී ඔයාලට මේ ගණිත ගැටලු හරිම ලේසියෙන් කරන්න පුළුවන්. දැන් අමාරු වගේ තේරුණාට විභාග කිට්ටු වෙනකොට මේ ගණිත ගැටලු ලේසියි ඔයාලට. ඇයි? ඒව දැන් එතකොට ක්‍රම දන්නවනේ නේද? හැබැයි අර සිංහල හදන්න බැ. ඒක නිසා සිංහල වලට ගොඩාක් මහන්සි වෙන්න ඕන රචනා ලිවීම විශේෂයෙන් නේද? පරිසරයටත් එහෙමයි. ඒක නිසා අපි මේ ටික හොඳ කල්පනාවෙන් ඉන්න හැම පැත්තක්ම හොඳට තියෙන්න ඕන. නේද? හැම පැත්තක්ම හොඳට තියෙන්න ඕන. එකක් විතරක් වැඩිපුර කරලා වැඩක් නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 31 32. ඒක හරිම ලේසි නොගැලපෙන රූපය. නේද? පළවෙනි දෙකම පළවෙනි රූප දෙකම බෙදලා තියෙන දෙකට සමමිති රේඛා තියෙනවා. හැබැයි තුන්වෙනි එක බෙදලා තියෙන්නේ තුනට. එහෙනම් ඒක නොගැලපෙනෝනේ. 31 නේද? ඊළඟ 32 බලන්න පුතේ. ඒකෙත් හොඳටම පැහැදිලි. එක ජාතිය රූප දෙකක් තියෙන්නේ. තුන්වෙනි එක වෙන් වෙලා තියෙන්නේ නේද? තුන්වෙනි එක වෙන් වෙලා තියෙනවා. එනම් තුන්වෙනි එක ගන්න කියන්න ගමන්නේ. මොකද්ද පුතේ කියන්න ගගෙන සර් දානදාන උපරිවරේ 31 සාකච්ඡා කර අහන්න ඔයා අහම. මොකද උනේ? මොකද සර් අපිට කරන්ට් එක ගියා සර් උත්තර ටික දානවාද? සර් උත්තර ටික දාලා දින්න. කරන්ට් එක ගියා. දාන උත්තර දාලා තියෙන්නේ මේ නේද? උත්තර දාලා තියෙන්නේ ඊයේම පුළුවන් නම් පන්තියට ඉන්න පුතේ කරන්ට් එක ගියත් නේද අහගෙන හරි ඉන්න චාට් තියෙනවා නම් ගොඩක් අයට ගියාද හරි හරි හොඳයි අපි යමු 33 33 බලමු අපි ගගන්ට ගියා ආහා ආ මෙතන මේ විදියට ඔන්නෝම ඇඳගත්තොත් මේක හරි ලේසියිනේ නේද එතකොට මේක අනිත් විරුද්ධ පැත්තට තමයි මේ ඇඳලා බලන මැකුවා ඇඳලා බලන මකලා ගන්න නිතරම විරුද්ධ පැත්තට එන්නේ නේද විදුරු විරුද්ධ පැත්තට එන්නේ රයිට් මේ තියෙන විදිහ නෙවෙයි ඒක විරුද්ධ පැත්ත හොඳයි අන්න හරි දැන් මේක හරිම ලේසි පළවෙනි උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ තමයි මේ විදිහට තියෙන්නේ 10ක් 16ක් අතර ඊළඟ ප්‍රශ්නේ 10ක් 16ක් අතර ඒ කියන්නේ මේ සංඛ්‍යා දෙක නැතුව 10ක් 16ක් අතර කියනකොට අපිට ගන්න වෙන්නේ 10ක් නැතුව 16ක් නැතුව තමයි ගන්න වෙන්නේ. ඒක තමයි ඉලක් තියෙනවා. ඉලක් තියෙනවා නේද? ඇති සංඛ්‍යාවන්හි එකතුව වන්නේ ඇති සංඛ්‍යාවන්හි එකතුව වන්නේ මේ මම දීපු කවිය දැන් මතකද මොකද? ඔය අතර දක්වා කියන එකට මම දීපු කවිය මතකද? අපි යන බලන්න කාර්ද මතක thank you ඔව් සෙට් තිබුණන් මුල අග දක්වා ගන්නේ නෑ අග අතර කිව්වොත් පුතේ ගන්නෙම නෑ මුලාද අග සෙට් කිව්වොත් මුලාග ඒ කියන්නේ දෙකම ගන්නවා දක්වා කිව්වොත් දක්වා තෙක්කියුවොත් මුලාග දක්වා ගන්නේ නෑ අග දක්වා ගන්නේ
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව නිසා රට පුරා රට හැමතැනම ගම් වතුර තත්ත්වයක් ඇති විය. මේ හේතුව නිසා වෙළඳපොළේ සිදුවිය හැක්කේ එළවලු මිල ඉහළ යාමයි සිද්ධ වෙන්නේ. ඒ මොකද හේතුව? එළවලු අඩු නිසා. ඔව් රට පුරා අඩු නිසා. නේද ගම් වතුරට අහු වෙලා නේ? එළවලු හිඟයක් ඇති වෙනවා. හිඟයක් ඇති වුණොත් නිතරම මොකක්ද උත්තරේ? ඔව් 35 වෙනි එකේ 3. හිඟයක් ඇති වුණොත් පුතේ මිල වැඩි වෙනවා. නැ මෙතන ලියලා තියන්න. හිඟයක් ඇති වුණොත් මිල වැඩි වෙනවා. නේද? ගොඩාක් තිබුණොත් හිඟයක් නැතුව ඇති තරම් තිබුණොත් ඕකේ අනිත් පැත්ත. මිල අඩු වෙනවා. මිල අඩු වෙනවා. දැන් ඔයාලා දන්නවනේ මේ පොහොර ප්‍රශ්නේ නිසා රට පුරාම නේද එළවලු හිඟයිනේ. එළවලු හිඟයි පොහොර ප්‍රශ්නේ නිසා. එතකොට එළවලු හිඟ නිසා දැන් එළවලු මිල වැඩි නේද? හිඟ වෙනකොට වැඩි වෙනවා. තේරුණාද? දැන් අද රටේ ගොඩක් බඩුවල මිල වැඩිලා තියෙන අර හිඟය නිසා නේද? සිමෙන්ති හැම දෙයක්ම හිඟයිනේ. එතකොට ඒ වෙයි මිල වැඩි වෙනවා. ගොඩක් ඕනවට වඩා වැඩිපුර තියෙනකොට මිල අඩු වෙනවා. ඒක එහෙම තමයි. රයිට්. ඉතින් ඒවට ස්වභාවික හේතු බලපාන්න පුළුවන්. නේද? හසුන් සිටින්නේ ඊළඟ ප්‍රශ්නේ. හසුන් සිටින්නේ නාලකට උතුරු දෙසින්. හසුන් කියන ළමයා ඉන්නේ නාලකට උතුරු දෙසින්. මෙන්න හසුන් ඉන්නවා, මෙන්න නාලක ඉන්නවා. නාලකට උතුරු පැත්තෙන් තමයි හසුන් ඉන්නේ. හරිද? නාලකට නැගෙනහිර දෙසින් කාලිංග සිටි. නාලකට නැගෙනහිර පැත්තෙන් කාලිංග ඉන්නේ. නේද? අහන්නේ මොකද්ද? නාලක සිටින්නේ කසුන්ට කුමන දෙසින්? නාලක ඉන්නේ කසුන්ට මොන පැත්තෙන්ද? මොන පැත්තෙන්ද ඉන්නේ? දකුණු දිශාවෙන්. දකුණු දිශාවෙන්. දෙවනි උත්තරේ. මේ කාලිංග ගැන වැඩක්ම නැහැ නේද? ඒ වාක්‍ය වැඩක්ම නැහැ. මොකද කාලිංග ගැන අහන්නේ නැහනේ. කසුණු විනාලකයි ගැන විතරයි අහන්නේ. රයිට්. 38 ප්‍රශ්නය. මේක නැවුවහම හැදෙන්නේ ගණකයක් තමයි. හැබැයි මේ කාට හරි කියන්න පුළුවන්ද? ඔව්. ඔය ප්‍රශ්නෙට පොඩි ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නේ චූටක් වැරදි. කාටද කියන්න පුළුවන් මොකද්ද වැරද්ද කියලා? කියන්න බලන්න. ඒකට සර් තව සමචතුරස්‍රයක් එන්න ඕන. गणकिया
එක පැත්තක් තිස්සෙනවා. එහෙමනම් මොකද්ද ඔයාලා කරන්න ඕන මේකට? ගන්න ගියක් දාන්න ඕන. ඔව්, තව සමජාතු රස්ත්‍රයක් මේ පැත්තකින් දාන්න ඕන. ආ, ඒක ඇඳ ගන්න. දැන් නම් ගණකයක් හැදින්නේ. හැබැයි මෙන්න මෙතන තියෙන්නේ කඩිරක්. ඔව්, මෙන්න මෙතන තියෙන්නේ මම නිල් පාටින් ඉරක් අඳින්නම්. මෙන්න මේකක් කඩිරක් වෙනවා. ඒ මොකද එතනිනුත් නැවෙනවා නේද? එතනිනුත් නැවෙනවා. අප පිරමීඩයක් හැදෙන්න විදියක් නැහැ කොහොමටවත්. පිරමීඩයක් නම් මේවා ත්‍රිකෝණාකාර වෙනවා නේද? මේ යටනම් හරි උඩ ත්‍රිකෝණාකාර වෙන්න ඕන පිරමීඩයක් නම්. ඝනකාභයක් හැදෙන්න නම් මේවා දිග වෙනවා. ඔව්, පිරමීඩයක් කියන්නේ පුතේ ඔන්න ඔයාලා ඇඳලා තියන්න එතන. ඔව්, මේ වගේ සමචතුරස්‍රයක් අඳින්න ඇඳලා මැදින් හරි මැදින් පිටක් තියන්න. දැන් මේ ඒ පිටට මේ වගේ ඉරි අඳින්න. ඔන්න පිරමීඩයක්. දැන් මේක ඝන වස්තුවක් හොඳද? ඒ කියන්නේ මේක ඇත්තටම පැත්තෙන් බැලුවහම ඔය වගේ නෙවෙයි. බලනකොට වගේ විදිහට පේනවා. ඔය පිරමීඩේ උඩින් බලනකොට පැත්තෙන් බලනකොට මෙන්න මේ වගේ. ඔන්න පැත්තෙන් බලනකොට. පැත්තෙන් බලනකොට ඔය විදියයි. ඔන්න එකක් ඇඳලා තියන්න. ඔන්න ඔය විදියයි. දැන් පැහැදිලිනේ. පතුලේ තියෙන්නේ සමජාතු රාශියක්. වටේ තියෙන්නේ ත්‍රිකෝණ හතරක්. ත්‍රිකෝණ හතරක්. ඒක තමයි පිරමීඩය. පිරමීඩ තියෙනව නේද ලෝකේ? විශාල පිරමීඩ තියෙනවනේ ඉජිප්තුවේ. ඒක මේ ලෝක පුදුම වලින් පුදුමහතෙන් එකක්. ඒවා ගල් වලින් හදපු පිරමීඩනේ. හරි, ඒ දෙක පිරමීඩ දෙක ඇඳලා ගියා. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා එහෙනම්. මේකට උත්තරේ එන්නේ ඝනකය. ඝනකය. හරි, අපි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක හරිම ලේසි ප්‍රශ්නයක්. මූර්ධජ අකුරු පේලියක් ඇතුළත් වන පේලිය තෝරන්න. මූර්ධජ සයන්න, මූර්ධජ ලයන්න, මූර්ධජ නයන්න. නේද? පළවෙනි එක. ඔව්, පළවෙනි එක. වම් පැත්තේ සිට 6 වන අකුර. මේ පිළිවෙල වම් පැත්ත. මෙන්න 6. 1 2 ඔනක් 3 4 5. මේ තියෙන 6 වෙනි එක. 6 වෙනි එක මොකද්ද කියලා අහනවා. මේ තියෙන්නේ මොකද්ද පුතේ? සංඤක අකුරක්. සංඤක බයන්න. නේද? සංඤක බයන්න. අපි ඔයාලා අඹ බයන්න කියලා කියන්නේ. සංඤක බයන්න. ඔව්. නැන්ද කිලංග පිරමීඩ. ඇහෙන්නේ නැ පුතා? නැන්ද කිලංග. ඔව්. පිරමීඩ. තරසි ළඟ පිරමීඩයක් තියෙනවා පෙන්න. තරුසි තරුසි මට පේන්නේ නැත. අරයි හරවල පෙන්වන්න. ඔව්, වටේන හරවල පෙන්වන්න. ඔය තියෙන පිරමීඩයක් න පිරමීඩය. හොඳයි, thank you තරුසි. එහෙනම් අපි ලකුණු දාගන්න මොනිට ඉගියම ලකුණු දාලා ඇත්තේ. හොඳයි.